කොරෝනා වෛරසය කියන්නේ හිම්බිරිස්සාවේ ඉදන් දරුණු නිදන්ගත ශ්වසන රෝග දක්වා වර්ධනය විය හැකි රෝගාබාධ ඇතිකරන විශාල වෛරස් කවුලක්. නමුත් මේ වන විට පැතිරී යන නව කොරෝනා වෛරසය මීට කලින් මිනිස්සුන්ට ආසාධනය වුණු බව හඳුනාගෙන තිබුණේ නෑ. කොරෝනා වෛරසය සතුන්ගෙන් මිනිස්සුන්ට බෝවෙනව කියලා තමයි දැනගන්න තියෙන්නේ. පරීක්ෂණවලින් හෙළිවෙලා තියෙන්නේ මීට කලින් ලෝකේ පුරාව්‍යාප්ත වුණු SARS කොරෝනා වෛරසය උරුලෑවන්ගෙනුත් MERS කොරෝනා වෛරසය ඔටුවන්ගෙනුත් මිනිසුන්ට බෝවුනා කියලා. තාමත් මිනිසුන්ට ආසාධනය වෙලා නැති කොරෝනා වෛරස් කිහිපයකුත් සතුන් අතර සංසරණය වෙනවා කියලත් හොයාගෙන තියෙනවා. මේ වගේ වෛරසයක් ආසාධනය වුණු කෙනෙකුට ශ්වසන රෝග, උණ, කැස්ස, හුස්ම හිරවීම සහ හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. රෝගය දරුණු අවස්ථාවල නියුමෝනියාව, දරුණු නිදන්ගත ශ්වසන රෝග, වකුගඩු අකර්මණ්‍ය වීම සහ මරණය පවා සිද්ධ වෙන්න පුළුවන් දරුණු රෝගයක් තමයි කොරෝනා වෛරසය. COVID-19 කියලා නම් කරලා තියෙන කොරෝනා වෛරසය මගින් ඇතිවෙන්නේ ශ්වසන රෝගී තත්ත්වයක්. මේක උණ රෝග තත්ත්වයකින් පටන් අරගෙන පස්සේ වියලි කැස්සක් දක්වා වර්ධනය වෙලා ඊට පස්සේ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වෙනවා. මේ රෝග ලක්ෂණ තිබුණ කියලා විතරක් අපිට කියන්න අමාරුයි කෙනෙකුට කොරෝනා වෛරසය ආසාධනය වෙලා තියෙනවා කියලා. මොකද මේ රෝග ලක්ෂණ උණ හිම්බිරිස්සාව වගේ වෙනත් සාමාන්‍ය වෛරස් ආසාධනය වුණාම ඇතිවන රෝග ලක්ෂණවලට සමානයි. චීනයෙන් පටන් ගත්ත කොරෝනා වෛරසය මේ වෙද්දි ලෝකේ පුරාම වේගයෙන් පැතිරිලා තියෙනවා. මේ වෙනකොට රටවල් 200කට වැඩි ගණනක මිනිස්සු මිලියන 2කට ආසන්න පිරිසකට මේ රෝගය ආසාදනය වෙලා තියෙනවා. ඒ වගේම කනගාටුදායක කරුණ තමයි මේ වෙද්දි මිනිස් ජීවිත 120,000කට ආසන්න ප්‍රමාණයක් මේ රෝගය නිසා ලෝකෙට අහිමි වෙලා තියෙනවා. මරණවලින් වැඩි ප්‍රමාණයක් වාර්තා වෙන්නේ ඇමරිකාව, ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය කියන රටවලින්. මේ වෙනකොට අනිත් රටවල් වලටත් වෛරසය ව්‍යාප්ත වෙමින් තියෙන්නේ. කොහොම වුණත් ගොඩක් රටවල් තමන්ගේ ජනතාව ගෙවල් වලට සීමා කිරීමත් එක්කම වෛරසය පැතිරෙන වේගයේ පොඩි පසුබෑමක් දකින්න පුළුවන් වෙලා තියෙනවා. ඒක ලොකු සහනයක් හැම රටකටම. කොරෝනා වෛරසය නිසා ලෝක ආර්ථිකය වගේම දකුණු ආසියාවේ ආර්ථිකය විශාල කඩාවැටීමකට ලක්වේ කියලා ලෝක බැංකුව දැනටමත් අනතුරු අගවලා තියෙන්නේ. ඒක පහුගිය අවුරුදු 40 පුරා දකින්න ලැබුණු දකුණු ආසියාවේ ආර්ථික වර්ධනයේ නරකම තත්ත්වය කියලත් ලෝක බැංකුව සඳහන් කරනවා. කොරෝනා ඇතිකරන බලපෑම නිසා දුප්පත්කමට එරෙහිව දශක ගණනාවක් පුරා අත්කරගත් ප්‍රගතිය ආපස්සට යයි කියලත් බියපල වෙනවා. දකුණු ආසියානු කලාපයේ ජනගහනය කෝටි 180කට ආසන්නයි. මේ කලාපයේ තියෙන ඇතැම් ප්‍රදේශ ලෝකයේ වැඩිම ජනගණත්වයක් සහිත නගර අතරටත් එකතු වෙනවා. සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම ඇනහිටලා, නිෂ්පාදන කර්මාන්ත වලට ඕනේ සැපයුම් වලට බාධා එල්ල වෙලා තියෙනවා. ඇඟලුම් වලට තිබුණ ඉල්ලුම කඩා වැටිලා, එවගේම පාරිභෝගිකයන්ගේ සහ ආයෝජකයන්ගේ උනන්දුව පිරිහිලා. ඉතින් මේ වගේ කරුණු කාරණා ගණනාවක් නිසා මේ වසංගතයේ ගොඩක් ලොකු ආර්ථික කඩාවැටීමක් ඇති කරනවා කියලා තමයි ලෝක බැංකුව පෙන්නලා තියෙන්නේ. කොරෝනා වෛරසය පැතිරෙන්න කලින් මේ අවුරුද්දේ දකුණු ආසියානු කලාපයේ ආර්ථික වර්ධනය 6.3% විතර වෙයි කියලා උපකල්පනය කරලා තිබුණා. නමුත් මේ වෙනකොට තියෙන තත්ත්වෙත් එක්ක ඒ අගය 1.8 ඉඳන් 2.8 වෙනකම් ප්‍රමාණයකට පහළයයි කියලා තමයි උපකල්පනය කරන්නේ. අඩුම තරමේ කලාපයේ රටවලින් අඩක් ගැබුණු ආර්ථික අවපාතයකට වැටෙන්න ඉඩ තියෙනවා කියලත් බියපල වෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ අවුරුද්ද ඇතුළත 3%කින් විතර සංකෝචනය වෙයි කියලා තමයි ලෝක බැංකුව කියන්නේ. ලෝක බැංකුව දකුණු ආසියාව වෙනුවෙන් නිකුත් කරපු පුරෝකතනයේ තමයි ඒ කරුණු දැක්වීම කරලා තියෙන්නේ. ඒ වාර්තාවේ තවදුරටත් සඳහන් වෙනවා මේ අවුරුද්දේ ලංකාවේ ආර්ථිකයේ වර්ධනය 3.3% අතර අගයක තියේ කියලා. ශ්‍රී ලංකාව මේ අවුරුද්දේ අපේක්ෂා කරලා තියෙන්නේ 2.6% අඩු ආර්ථික වර්ධනයක්. ඒ වුණත් කොරෝනා වෛරස් වසංගතෙත් එක්ක ලංකාවේ ආර්ථික ක්‍රියාකාරකම් වගේම සංචාරක සහ අපනයන කටයුතුද ඇනහිටලා තියෙන්නේ. ඒ වගේම තමයි ඇඟලුම් අපනයන ආදායම මේ අවුරුද්දේ ජුනි කාර්තුවේදී ඩොලර් බිලියන 1.5%කින් විතර පහත වැටේවි කියලත් සඳහන් වෙනවා.
ඒත් එක්කම ඇඳිලි නීතිය ඇතුළු කොරෝනා වෛරස් සීමාවන් නිසා දේශීය පාරිභෝජනය, ආහාර ඖෂධ වගේ මූලික ද්‍රව්‍යවලට සීමා වීමත් ආර්ථික වර්ධනය අඩාල වීමට හේතුවක් විදියට සඳහන් වෙනවා.